සන්ධ්‍යාවක් ඔබ සම සහය ඇතිය I10 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංචය පමුණු හේන්ද්‍ර මම දිනෝෂි දීරසිංහ අදත් ප්‍රථමේ නවදහනය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොටහේනේ කලබලයට මුල නොසලකිලිමත් ප්‍රියදුරෙකුගේ ක්‍රියාවක් යුද ජයග්‍රහණී බොරුබ හෙලි වූ හැටි අවුරුදු 10ක් යුද්ධේ කරේ අපි කියලා ඊයේ දවසේ කියනවා නෑ නෑ මේ ඔක්කොම කරේ හමුදාපතිතුමයි කියලා සරත් ෆොන්සේකා මැතිතුමයි කියලා හිටපු මන්ත්‍රී ශ්‍රී රංගා අත්තරංගුවට ගන්නයි පොලිසියට උපදෙස් මැතිවරණ කොමිසමේ සභාපතිගේ අභියෝගය අපි විශ්ලේෂණය කළා යම් ආරයක් රජේසතු මාධ්‍ය අපක්ෂපාතී නොවි ක්‍රියා කරනවා ඒ සම්බන්ධයෙන් තදබල විවරක් ගන්න මගේ අදහස රාජ්‍ය මාධ්‍ය මේ වාක්‍ය දාවී කියලා. ඔන්න අපට බලන්න පුළුවන් මේක දාවිද නැද්ද කියලා. යුරෝපේ වායු දූෂණින් නොමේරු ලදරු මරණ ලක්ෂ 4ක්. පාසල් හා දේවස්ථාන අසල බෝම්බ තබා ඇති බවට පැතිරියන් ආරංචි මුළුමනින්ම අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධාරණය කරනවා. ගම්පහ මිරිස්වත්ත කැපෙටුපොළ මහවිද්‍යාලයේ හා මොදර මට්ටකුලිය ශාන්ත මරියා දේවස්ථානයේ අසල බෝම්බ තිබෙන බවට අද පෙරවරුවේ පැතිරගිය කටකතා හිතුවින් ජනතාව නොසන්සුන්තාවකට පත්වුණා. බෝතර මට්ටකුලිය දේවස්ථානයේ අසල සුඛෝපභෝගී මෝටර් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් ඒ රාත්‍රී සිට නතර කර තිබුණා. අද පෙරවරුවේද හිමිකරුවෙකු නොමැතිව අදාළ මෝටර් රථයේ එම ස්ථානයේ තිබීම හේතුවෙන් කලබලයට පත් වූ දෙමව්පියන් මට්ටකුලිය ආවිමරියා විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දරුවන් නිවෙස් වෙත රැගෙන යාමට කටයුතු කළා. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් සිදු කළා. මෙසේ නතර කර තබන රථ වාහන සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග රැසක් ගන්නා බවයි පොලිසිය කියා සිටින්නේ. එම සුඛෝපභෝගී මෝටර් රථය පදවාගෙන පැමිණ එය එහි දමා ගොස් තිබූ තැනැත්තා සහ එම වාහනයේ ලියාපදිංචි අයිතිකරුවද අනාවරණය කර ගැනීමට පොලිසිය කටයුතු කළා. ඒ වගේම එම වාහනයේ මේ ස්ථානයේ දමා ගිය පුද්ගලයාද ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණ තිබුණා. එහිදී එම වාහනය පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කළා. සැක කටයුතු කිසිවක් එහි තිබුණේ නැහැ. මෙලෙස සැක කටයුතු ආකාරයට වාහනයක් තබා යන විට අපිට සිදු වෙනවා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රියංශය නැත්නම් වෙනත් ආරක්ෂක අංශයක බෝම්බ නිෂ්ක්‍රියංශය ආදී යොදවලා අදාළ වාහනයේ සෑම කොටසක්ම ගලවලා ඉතා සියුම් පරීක්ෂාවකට ලක් කිරීමට එලෙස ඉදිරියේදී ක්‍රියා කරන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට අවශ්‍යයි. බැතර බෝම්බ බියක් හේතුවෙන් බකවන්තලාව ශාන්ත මරියා විද්‍යාලයේද දරුවන් ඉවත් කෙරුණු අතර පොලිස් විශේෂ කාර්ය බලකාය එම ප්‍රදේශයේ දැඩි සෝදිසියකට ලක් කළා. බෝම්බ බියක් පිළිබඳ පැතිර ගිය ආරංචි හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා. මහජනතාව මෙසේ අපහසුතාවට පත් කරන පුද්ගලයන් පිළිබඳවද ආරක්ෂක අංශ දැඩි අවධානයකින් පසුවනවා. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශයක් යොදා ගනිමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පළ කර තිබූ පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් හමුදාපතිවරයා ප්‍රකාශයක් සිදු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ත්‍රිවිධ හමුදාවේ සිටි ඉහළ නිලධාරීන්ගේ ප්‍රකාශයන් ඇතුළත් පුවත්පත් දැන්වීමක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක්ද සමගින් පසුගිය සතිහන්ත පුවත්පතක පළ කර තිබුණා. එහි වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශයක්ද අන්තර්ගතව තිබූ අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් වී තිබුණා. අද මැතිවරණ කොමිසම සභාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. අපිට ඔය පැමිණිල්ල ඉරිදම ලැබුණා. අපි බෙහෙවින් කනගාටු වෙනවා ඒ දැන්නීම. ඒ වගේම මේක වැරදි කියන එක අපි ඒ අදාළ අපේක්ෂකයාගේ චන්ද නොයීතුවටත්
ඒ පක්ෂයේ ලේකම් වරයාටත් ඒ පක්ෂය ඒ ප්‍රචාරක මොනවාද ඡන්දේ මෙහිම් කටයුතු කරන දේශපාලනඥයරත් දන්නලා තියෙනවා. ඒ එක්කම ජනාධිපති ලේකම් වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාටත් අපි දන්නලා තියෙනවා මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් එවන්න කියලා. පැරණි ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නමුත් වත්මන් හමුදාපතිවරයාගේ නිල නාමය නිල තනතුර යොදාගෙන ඒක පාවිච්චි කිරීම ඉතාම කනගාටු කරුණක්. කිසිදු යහපත් දේශපාලන සංස්කෘතියකට අනුගත වෙන්නේ නැහැ කියන එක ඒ කරුණ අපි ප්‍රසිද්ධියේ කියලා දෙනවා. අපි දේශපාලන පක්ෂවල ආද මේ කරුණ සම්බන්ධයෙන් අපි හිතනවා ලොජිකල් ජෙනරාල් වරයා ප්‍රකාශයක් නිකුත් කරයි කියලා. එහෙම කරේ නැත්නම් ඒක එතුමා අනුදැනීම ඇති කරලපු එක කියලා. එතකොට හිතන්න වෙනවා. ඒකට එකඟ වෙනවා කියලා. මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරීම පිළිබඳවද සභාපතිවරයා මෙහිදී අදහස් පළ කළා. සමහර අය කියනවා පෞද්ගලික මාධ්‍ය වලට වැඩිය राज्य मध्य नरकई के मम एक बल्लने अभी विश्लेषण कल्लाजेशध्य अपक्षपाती नवी क्रियाकरणा ये संबंध तद बल विवर गण मगे अदास राज्य मध्य मे वाक्य दावी अपट बल मेक दावी ने एक राज्य मध्य एक प्रचार करोलंट दंडवा नियम कल्ला ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ සභාපතිවරයාට අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට හැමෝටම මේ රාජ්‍ය මාධ්‍ය වෙත කෙරෙන පළවෙනි අවසාන නිවේදනය. ආයිත් වෙන නිවේදනයක් නිකුත් කරන්නේ නැහැ. ඒක අවශ්‍ය දේ කෙරේ. පෞද්ගලික මාධ්‍ය වලට කියලා දෙගෙන් ඉල්ලන්නේ තවමත් කරුණාකරලා ඔබ ජනතාවගේ මාධ්‍යයක් නම් ජනතාව ඉල්ලනවයි කියලා දැන් එහෙනම් කියන්න පුළුවනි කාට හරි කුඩු විකුණන කෙනෙකුට මේ ජනතාව කියන කුඩු අපිට ඕනේ අපි කුඩු විකුණන්නේ ජනතාව ඉන්නේ ඉඳන් කුඩු වෙලෙන් දෙකට කියන්න පුළුවන් ඒ රවින් වෙලෙන් දෙකට ඒක කරන්න බෑනේ ඒකින්ද අපි ඉල්ලා සිටිනවා ඉල්ලන දෙයි කියලා දෙන්න එපා කරුණා කරලා युद्ध जयग्रहणे सिन्नकर उपोकिन पौलट लियाकनिमिन सिदुकल पोलुव गोटावे राजपक्ष महताम हेलिकिरीम दैवे सरदमक पव जनाधिपति अपेक्षक सजित प्रेमदास महता पवसेनवा दुरंगस्लंद जयंती क्रीडांगणे पवती जनहमु अमतमिन ए महता क्या सिटी युद्ध जयग्रहणे सेपैवेरा सरत फोन्सेका महता बव दैन ताहुरुवे अते पवाय कर मुन की मेमी तलये रटम एकट एक वनाद दिनये सुसिय दहसिन हदवत बेंदुना ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන රැලිමාලාවේ දොඩංගස්ලන්ද හිරියාල වාරියපොළ නිකවැරටිය හා මහව ජනහමු සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා ජේසි අලවත්වල නලින් බණ්ඩාරයන් මැතිඅමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා අවුරුදු 10ක් යුද්ධේ කරේ අපි කියලා ඊයේ දවසේ කියනවා නෑ නෑ මේ ඔක්කොම කරේ හමුදාපතිතුමයි කියලා සරත් ෆොන්සේකා මැතිතුමයි කියලා මහ පොළව නුහුලන අපරාධයක් එදා මේ දේශප්‍රේමින් කියන කණ්ඩායම මේ ප්‍රතිවාදී යැත්තු ක්‍රියාත්මක කරේ මිත්‍රවරුනි අද එයාලාගේ කටින්ම සැබෑ යුදවීරයා කවුද කියලා හෙළිවෙන එක සත්‍යයේ ජයග්‍රහණය කිරීමක් යුද්ධයේ දිනපු මිනිස්සයව හිරගෙදරට ඇදලා දැම්ම වසර 30ක යුද සාපය ඉවර කරපු ඒ වීරෝදාර පුද්ගලයාව වැලිකඩට දැම්මා අතේ මාංචු දැම්මා හිරගෙදර ජම්පරය ඇඳුවා මොකද්ද මේ හැම දෙයකටම හේතුව ජනාධිපතිවරණයට අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් උනායි කියලා මම ඔබලට කියන්න කැමතියි මේ මගේ ප්‍රතිවාදියා තමයි රටේ වාර්තාවක් කියලා තියන්නේ යුද හමුදාවේ නිලධාරින් එක පෑන් පහරෙන් එක පෑ 24න් අස් කරපු පුද්ගලයා හැටියට අද ලංකා වාර්තාවක් කියලා තියෙනවා මේ වගේ ක්‍රියාදාමයක් රණවීරවන්ට ඉෂ්ට කරපු පුද්ගලයාට පුළුවන් ද රටට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න ව්‍යාපාරිකයින් අපහසුතාවයට පත්ව සිටින බදු ක්‍රමය වෙනුවට සරල බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා බලන්කොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ලංකා පුදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති මෙම ජනහමුවේදී පුදුජන පෙරමුණේ නියෝජිතයන් කිහිප දෙනෙකුම අභහස් දැක්වුවා සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් පැවැත්වෙන ජනහමුවමාලාව යටතේ මෙය පැවැත්ුණේ අනිවාර්යෙන්ම වතු කම්කරුවා වෙනුවෙන්
अभियोगे वेतन रुपयाल दाह दाक्वा वैडिकरण मोहन एम नम ए जीवात्न पुलवांग कमाने मे पिटराटीन गेन्नला नवत प्रति अपनायन करण मे गमीरी अभी नवत्न तमुनाट मे अवस्था वेदी प्रकाश करण व्यापारिक अंट विशाल प्रश्न पिलाती मे विविध बधु इवत्ल सरल बधु क्रम अभी राजे अटते इदिरिपत् करणवा अभी हम विटम मिनिश्रमय मत तमय अभी विश्वास तब तरुण तरुणी अंट अत्रमांगेन नोदी ओंट निपुणात्वयक् लबादील ओंट सुदुसु होंद वेतनयक् लबागन्नट पुलुवां रकियावन वलट अध्यापने वेनुवेन विशाल मुदलक आयोजनय करनवा कियन एकत् मे अवस्थावेदी मतक् करन्नट ओन अभी यदा पोरोंदुवुनु सैम देयक्म इटुकरा वगे अद अभी इदिरिपत् करन सलस्म प्रायोगिक सलस्मक् होंद दर्शनयक् क्रियात्मक करन्नट हकी कंडायमक् ඉන්නවා ඒ වගේම යට නායකත්වය දීමට මම සූදානම් මේ කියන විශ්වාසය තමුන්නාන්සේලාට ලබා දෙමින් සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් දේශයක් බිහි කරන්නට තමුන්නාන්සේලාගේ යුතුයකම ඉටු කරන්න ජනාධිපතිවරණය සඳහා තරගව දින අපේක්ෂකයන් සියලු දෙනා සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසනවා පාර්ලිමේන්තු මන්ත්‍රී උදේගම්මා පිළ මහතා පසුගිය දාකල ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා අද පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා ගම්මන්පිල අපේ හිතවත් මන්ත්‍රීතුමා කියනවා මේ අපේක්ෂකයන්ට උන්ගේ මානසිකත්වය පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණයක් කළ යුතුයි කියලා මං හිතන්නේ එතුමා කරන යෝජනාව ඉතාමත් හොඳ යෝජනාවක් සියලුම අපේක්ෂකයෝ අපේක්ෂකයෝ ඉන්න ප්‍රමාණය की दिनादे हेम अपेक्षकेक्म तमंगे मानसिक मट्टम पमनन्नेमे शरीर सौख्य पिलिबंदवत् परीक्षणय कलयुतुयि रटक् पालनीय करन्न रटे जनतावगे पीडनय दरागन्न पुलुवा जननायके तमयि रटट अवश्य वेन्ने जनाधिपतिवरयेक् हटियट सौख्य गटलु मोनवद कियन एक रटे जनताव दनगन्न एक मम हितन्ने इतामत् वेदगत् मोकद अपे अपेक्षकय अवुरुदु 52 तरुणेक् अनित् पत्ति वल इन्न अपेक्षकयो 75 पेनपु अय उना खेमिरीसावा कैसा हेदुनाहम अमेरिकावट सिंगापुरवट दुवलायनाय ये पोदुजन पेरमुन पवत्तु माध्यमव संबंधेंद मंत्रीवरया मिहिदी अदहस पलकला गोटाबे राजपक्ष महात्म्या माध्य साकच्छावक पवत्तुन एदी अपि दक्का गोटाबे राजपक्ष महात्म्या उनतरंग चकितेकिंद माध्यट उत्तर दुन्ने कियन कारणे गोटाबे राजपक्ष महात्मागेन अहनवा युद्ध गोटाबे राजपक्ष ජනාධිපති වරණේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දීමට වේරුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතා නියෝජිතින් තීරණය කර තිබෙනවා. වේරුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එම් අම්චාට් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ පිළිබඳ අදහස් පළ කළා. රටේ සංහිඳියාව සඳහා ඇති සියලු බාධක ඉවත් කරමින් ඒකීය රටක් ඇති කිරීම සඳහා මෙම තීරණයගත් බවයි අම්චාට් මහතා අදහස් පළ කරමින් කියා සිටියේ. හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බේරුවල ප්‍රාදේශ සභාවේ සහ නගර සභාවේ අපේක්ෂකයන් 30 දෙනෙක් මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහතුමාගේ හංසයා ලකුණ ජයග්‍රහණය කරන්න සහයෝගය පළ කරන්න සූදානම් වෙලා ඉන්නවයි කියන එක මේ අවස්ථාවේ සන්තෝෂයෙන් මතක් කරනවා. අපි ඒ තීන්දුව ගත්තේ එක්සත් ජාතික පක්ෂයට බැඳෙනව නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් එක්සත් ජාතික පෙරමුණ තුල වඩා ශක්තිමත් පුරුල් බලවේගයක් වශයෙන් මේ මැතිවරණය ජයග්‍රහණය කරලා රටේ සංහිඳියාවට බාධා වෙච්ච ඒ සියලු බාධකයන් ඉවත් කරමින් සැබෑ සංහිඳියාවක් එකම නායකයෙක් තුල ඇති කරගන්න පුළුවන් වෙයි කියලා ඒ විශ්වාසය අපි තුල තියෙමින් කටයුතු කරන්න ලැබෙයි කියලා අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. මම එක වචනයක්වත් එතුමට කතා කරලා කිව්වේ නෑ ඔය UNP ටින්ද ලෑස්තිද කියලා. එතුමා ස්වේච්ඡාවෙන් ගත්ත තීරණයක් මේක. මම හම්බෙලා කිව්වා
මම එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්නේ නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. ඒ ප්‍රතිපත්තිත් එක්ක මම ඉන්නේ. හැබැයි ජනාධිපති වෙන්නේදී ප්‍රධාන බලවේග දෙකක් අතර සටන් තියෙනවා. එක පැත්තක් පැසිස්ට්වාදය, එක පැත්තක් අන්ත දක්ෂිණාංශිකය. සජිත් ඇමතිතුමා මේ නියෝජනය කරන්නේ අපේ හදවත සමීප ප්‍රතිපත්ති. ඒ ප්‍රගතිශීලී අදහස් මම ගරු කරනවා. අතලොස්සගේ සුඛ විහරණය නෙමෙයි වැඩි දෙනාගේ යහපත වෙනුවෙන් වෙච්ච සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායපත්‍රය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපට කිට්ටුයි. ඒ නිසා සජිත් ප්‍රේමදාසයන්ගේ ජයග්‍රහණයට මම ලෑස්ති උදව් කරන්න කියලා. මුගක් අය හදන්නේ මේ පැත්තෙන් අහලා මේ පැත්තට එනකොට මොකක් හරි තනතුරක් බලාපොරොත්තු වෙන තමයි එන්න හදන්නේ. ඒ අපේක්ෂාවල් නැතුව තමන්ගේ ප්‍රතිපත්තිත් එක්ක ඉඳමින් රටේ යහපත සඳහා මේ ගත තීරණය. ස්තුති අම්ජාත්, අපි ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. හු වෙන්නේ නෙමෙයි අපි පිළිගන්නේ වැළඳගෙන 37 රායක මහත්මයතුමා පිළිගත්තේ. කිසිවෙකුට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදීමට ඉඩ තබන්නේ නැති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වේර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කාටවත් අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩන්න දෙන්න අපි සූදානම් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි ස්ථීර තීරණයක් අරගෙන තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහය දෙන්න. ඒ තීරණය ගත්තේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්නවා කියන අර්ථයෙන් නෙමෙයි, රට සුරකින්නවා කියන අර්ථ. සමහර වෙලාවට ඔය වේදිකාවට නගිනකොට හූ කිව්ව මොවුන් දන්නේ නැහැ මේ වේදිකාවට හූ කියන්නේ කියලා. මේ වේදිකාවේ මහින්ද රාජපක්ෂත් ඉන්නවා, ගෝඨාභය රාජපක්ෂත් ඉන්නවා. ඒ නිසා මේක පොදු ජන පෙරමුණේ නායකයෝ විශේෂ අවධානයකට ගන්න හොයන්න. මේකෙන් සල්ලි ගත්ත අය කවුද? මේකට සම්බන්ධලා ඉන්නේ කවුද? මේකට පොදු ජන පෙරමුණේ සමහර සංවිධායකරු හවු වෙලා තියෙනවා. ගමයිට උන් නියමෙන් හරි අනිමෙන් හරි මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කොටසක් අල්ලගෙන බලන පක්ෂේ කඩන්න. හරි, ඒක චන්ද්‍රිකා මැතිනි වෙන්න පුළුවන්, වෙන කවුරු වෙන්න පුළුවන්. මේ කරන්නේ මේ මැතිවරණ ව්‍යාපාරට අපරාධයක්. ගෝඨාභය රාජපක්ෂව පරාජය කිරීමේ සැලැස්ම මොකද? උන් දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඡන්ද තමයි ගෝඨාභය රාජපක්ෂව ජයග්‍රහණය කරන්න පුළුවන් ඡන්ද. රටට නායකත්වයේ දිය හැකි අපේක්ෂකයෙකු මෙවර ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ඌවපලස්සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. වැලිමඩ අඹේවැල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. රටක් ගොඩගන්න සුදුසු නායකයෙක් කොයි වගේ නායකයෙක්ද? ඒ නායකට පෞරුෂයක් තියෙන්න ඕනි. ඒ නායකට හැකියාවක් තියෙන්න ඕනි. ඒ හැකියාව ඔබට තේරෙන්න ඕනි. නායකයෙක්ගේ හැකියාවක් ඔහු විසින් හදා ගන්න ඕනි. එයාගේ දේශපාලන ව්‍යාපාරෙ විසින් ඒකට උදව් කරන්න ඕනි. අලුත් බලවේග මේ සැරේ පෙළ ගැහෙන්නේ, බැල්ම හෙලන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. මේ රටෙත් ලෝකෙ පාවාදීපියෝන් හිටියා. ඌව වෙලා සරගලෙත් සුද්දගාව දන ගහපියෝන් හිටියා. ප්‍රතිමෙති කපද්දි විමුක්තිය වෙනුවෙන් අරගලේ කරපු මිනිස්සු හිටියා. අපි අන්නේ දෙවෙනි වර්ගයේ මිනිස්සු. අපි දුප්පත් පවුම් වල ආ මිනිස්සු අපි හීනයක් හිතේ. මෙරටේ දුප්පත් මිනිසුන්ට ආණ්ඩුවක් හදලා මේ දුප්පත්කමේ මුදවලා මෙරට සමගි සම්පන්න රටක් බවට පත් කරලා අනාගතේ අපේ දරුවන්ට යහපත් රටක්, සාධාරණ යුක්තිය මනුස්සකමක් තියෙන රටක් බවට පත් කිරීමේ සීනියක්. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙන්ම කලාකරුවන් පිරිසක් මාධ්‍ය හමුවට එක්වස් සිටියා. මේ රට වෙනස් විය යුතු මොහොත උදා වෙලා තියෙන්නේ. රටේ ආරක්ෂක ලේකම් හැටියට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය කළමනාකරණය කරලා එකට මෙහෙවලා මේ රටේ බලවත්ම අභියෝගයේ වෙච්ච, ත්‍රස්ත අභියෝගයේ ජයග්‍රහණය කරලා පෙන්වන්න පුළුවන් වෙච්ච ආරක්ෂක ලේකම්වරයා හැටියට ඒ වෙනුවෙන් කටයුතු කරපු කෙනා තමයි අපි අපේක්ෂකයා. කොළඹ නගරය ආසියාවේ දිදුලන නගරය බවට පත් කරපු කෙනා අපි අපේක්ෂකයා. අද ඕනේ මේ රටට වගකිව යුතු නායකයෙක්, කියපු දේ හරියට කරලා පෙන්වපු සහ කියන දේ කරන්න ඕන කියන මතයේ ඉඳගෙන වැඩ කරන නායකයෙක්. ඒ නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. මේ ඉදිරි දශකය තීරණාත්මක දශකයක් මේලෙන්නේ. අපිට අවශ්‍ය මේ වෙලාවේ ස්ථීරව, විනයගරුකව, සැලසුමක් ඇතුව වැඩ කරලා පෙන්නපු, වැඩ කරන්න හැකි නායකයෙක්. සුපීරසිතු චරිතයක් මේ රට බාර දීලා අපේ රටත් බේරගෙන අපෙත් අනාගතය හොඳින් හදා ගන්නවද කියන එක මේ තරුණ පරපුරට බාරයි. රටට යමක් කරපු, යුද්ධයක් අවසන් කරපු, සංවර්ධනය කරපු, කලාකරුවව, රණවිරුවව, සංග්‍රහණය, ජනතාව සුරක්ෂිත කරපු, රට එක්සේසත් කරපු නායකයොත් සමග අත්දැල් බැඳ ගන්නවද කියලා තීරණය ගන්න ඔබේ තීරණේ වටිනා තීරණයක්. නායකයෙක් කියලා කියන්නේ සිහින දකින පුද්ගලෙක් නෙවෙයි. නායකයෙක් කියලා කියන්නේ යථාර්ථය දකින පුද්ගලෙක්. මේ වෙලාවේ අපිට අවශ්‍ය වෙන්නේ දේශපාලඥයෙක් නොවේ, අපිට ඕන කරන්නේ නායකයෙක්. ආඥාදායකයෙකුගේ පැමිණීම වලක්වාලිය හැකි එකම දේශපාලන කඳවුර එක්සත් ජාතික පෙරමුණ බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පවසනවා. ඒ අද රාජකිරියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය සරත් විජේසූරිය, KW ජනරංජනන මහත්වරුන්ද මෙම සඳහා එක්ව සිටියා. සරත් ෆොන්සේකා මොවුන්ට විරුද්ධව වෙනම තරඟකරුවෙකු වශයෙන් පැමිණිච්ච දවසේ ඉඳලා මොවුන්ගේ කතා වුණේ මොකක්ද? මේ යුද්ධය දින්නේ
ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කියලා. ඒ පිළිබඳව පොතකුත් ලිව්වා ගෝටාස් වෝ කියලා. දැන් ඊයේ ඒ ගෝඨාභය කියනවා මම නෙමේ යුද්ධයට නායකත්වයේ දුන්නේ. මගේ අයියත් නෙමේ යුද්ධයට නායකත්වයේ දුන්නේ. මෙච්චර කල් මොනතරම් බොරුවක්ද මේ මිනිස්සු රටට කියලා තියෙන්නේ. යුද්ධ දිනේ තමන් කියලා. අද තියෙන තේරීම වෙන්නේ ආඥාදායකෙක්ව තෝරගන්නවද ප්‍රජාතන්ත්‍රවාදියෙක්ව තෝරාගන්නවද කියන එකයි. ආඥාදායකයව පරාජය කළ හැකි එකම කඳවුර වෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාටයි ඒ හැකියාව තියෙන්නේ. මේ පහුගිය කාලේ මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා පොඩි බබෙක් වගේ hina වෙවි හුරතල් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි නියම ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ. බල්ලන් නාමන්න පාවිච්චි කරේ නාවික හමුදා නිලධාරීන්. ඊළඟට බැසිල් රාජපක්ෂ මහත්මයාගේ බිරිඳ සාරි කට්ට ගැහුවේ නාවික හමුදා නිලධාරිනියන්. ඒ ගෙදර වැඩ කරපු ඒ ගෙදර ඉව්වේ නාවික හමුදාවේ කට්ටිය. මෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සහෝදරයා රණවිරුවන්ට සලකපු හැටි. නාමල් රාජපක්ෂ මහනුවර රේස් වදිනකොට වැලිකොට්ට පාර දෙපැත්තේ අඩු කරේ කවුද? ඔය කියන රණවිරුවෝ. අද ඇවිල්ලා කියනවා රණවිරුව විරුද්ධව තියෙන චෝදනා වලින් නිදහස් කරන්න. මේක භයානක විහිළුවක්. තමා ජනාධිපති වුණාට පස්සේ අපරාධ චෝදනා ලැබ බන්ධනාගාරගත වෙලා ඉන්න පුද්ගලයන්ව නිදොස් කොට නිදහස් කරන බව ඔහු කිව්වා. යම් කිසි පුද්ගලයෙක් නිදොස් කොට නිදහස් කරන්න පුළුවන් අධිකරණයට විතරයි. ඒ අධිකරණ බලය Taman සන්තක කරගන්න බවයි ඒකේ නැඟෙන්නේ. තනි කර ඒකාධිපති පාලනයක් ඔහු ප්‍රතිෂ්ඨාපනය කිරීම තමයි ඔහුට බැරි වෙලාවත් බලය ලැබුණොත් ඔහු කරන්නේ. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදී තියෙන වටිනාකම් ධර්මතා අදාළ නැහැ. මාධ්‍ය නිදහස නීති ආධිපත්‍යයට කවර ඉරණමක් අත්වෙයිද? මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය නිදහස භුක්ති විඳින්නට ඉඩ දෙයිද? මහා පරිමාණ විදේශීය සමාගම්වලට රට විකිණීම වෙනුවට ජනතාවාදී ආර්ථික ක්‍රමයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ගොඩනැගීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රත්න ස්වාමීන් වහන්සේ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවකට කෙවින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ දලස් අලාපිරිමෙන මහතුන් මෙහිදී අදහස් දැක්වුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරන හැම ක්‍රියාවලියකම එතුමා දේශපාලනඥයෙකුට වැඩිය වෙනත් විදිහකට ප්‍රශ්න දකින්න කෙනෙක්. ඒ නිසාම තමයි සිල්ලර දේශපාලනයේ පැත්තකින් තියලා එතුමා යම් දැක්මක් සහිතව කතා කරන නායකයෙක් බවට එතුමා පත් වෙලා තියෙනවා. ප්‍රතිලාභ වෙනුවෙන් ඡන්දය දුන්න මිනිස්සු වෙනුවට රටේ ඉදිරි අවුරුදු 10ක කාලයක් ඇතුළත අපි රටක් ඉදිරියට ගෙනියා යුත්තේ කොහොමද? ඒකට අපි විද්වතුන් සම්මත කරගත්තු යුත්තේ කොහොමද? කාරණා සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මේ ඡන්ද ව්‍යාපාරය තුලින් අපි දකිමු. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ජනතා ආර්ථිකය. ජනතා ආර්ථිකයක් කියන්නේ විදේශීය දැවැන්ත සමාගම් වලට රට විකිණීම නතර කිරීම. අපි ප්‍රමුඛතාවය ලබා දෙනවා අපේ රටේ තියෙන සම්පත් වලට. අපේ මේ වගාබිම් වල වගා කරන ගොවියෝ ඔවුන් මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් අපට අවශ්‍ය වෙනවා. ඒ වගේම ආනයන අපනයනේදී අපේ ස්වශක්තියෙන් අපට නිෂ්පාදනය කර හැකි හැම දෙයක්ම අපි ලංකාව තුල ගොඩනගන්න මහන්සි ගන්නවා. බැරි දෙයක් තියෙනවා නම් අපි ඒක පිට රටින් ගෙන්න ගන්නවා. අද දවසේ කරන්න පුළුවන්කම දේවල් තියෙද්දි කරන්නේ නැහැ. දැන් අපේ ප්‍රතිවාදී සජිත් ප්‍රේමදාස මහත්මයාගේ වේදිකාවේ දිගින් දිගටම ඒ සිල්ලර පොරොන්දු ගලාගෙන යනවා. පාසල් දරුවන් සිල් දරන නිලයන් දෙනවා, කෑම වේලා දෙනවා, සබත්තු කුට්ටම් දෙක වගේම දෙනවා, රාජ්‍ය සේවකයන්ගේ පඩිය 50000න් වැඩි කරනවා. මේ දේ ඇයි කරන්න බැරි දැන්? ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව තෝරා ගන්නා නායකයා ගමන් කළ යුත්තේ මුසලීනි, හිට්ලර්, මාකෝස් හෝ රොබර්ට් මුගාබේ වැනි අය ගමන් කළ මාවතෙහි නොව නෙල්සන් මැන්ඩෙලා ගමන් කළ මාවතෙහි බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් එම එකමුතුවේ නීතිචවරුන් මේ බව කියා සිටියා. මුසලීනි එහෙමයි, හිට්ලර් එහෙමයි, මාකෝස් ලත් එහෙමයි. ව්‍යාප්ත වෙවි, ව්‍යාප්ත වෙවි, ඒ ව්‍යාප්ත වෙනකොට රට ඇතුලේ නෑ මේක වැරදි කියලා කියන හැම මිනිහෙක්ම අතුරුදහන් වෙනවා. නන්නාඳුනන වෙඩිකකරුවන් අතින් වෙඩි කනවා. ඔබ මම බලාපොරොත්තු වෙන්නේ එහෙම රටක්ද? මේ රටේ ඉන්න දුප්පත් අහිංසක හැම මිනිහෙක්ගේම බලය නැති මිනිහෙක්ගේම ස්වයං ගෞරවයක් තියෙනවා. මේ පුරවැසියන්ගේ අයිතිය රැකෙන්න නම් මේ වගේ සැඟවුණු උන්මත්තකකම් තියන අය කිසිසේත් බලයට නොපැමිණිය යුතුයි. ඒ අතුරුදහන් වෙච්ච අය ගැන ඔබ මොකද හිතන්නේ කියලා ඇහුවාම hina vela ehewa atite anagathe gana katha karamu kiyala bohoma sahalluwen uttar denna tarang mugda minissu bawata patwena metanata da me rata yanne yanne
අප්‍රිකාවේ පුද්ගලයන් දෙදෙනෙක් හිටියා නායකයෝ දෙන්නේ කළු ජාතික විමුක්ති සටනක් කරපු එක්කෙනෙක් තමයි රොබර්ට් මුගාබේ අනිත් කෙනා නෙල්සන් මැන්ඩෙලා රොබර්ට් මුගාබේ අවුරුදු 5ක් 6ක් යනකොට ඔහුට දැනුණා මේ බලයේ රස ඔහු සිය පවුලම අරගෙන ඒ පවුලට සියලු තනතුරු ලබා දීලා තාම මර්ධනකාරී පාලනයක් පිහිටෙව්වා ඒ පාලනය අවුරුදු 30ක් ගියා පෙරලන්න සිම්බාබ්වේ රටට නමුත් අවසානයේ ඔහුගේම පුද්ගලයන් ඇවිල්ලා ඔහුගේ පාලනය පෙරලා දැමලා ඔහුව විදේශගත කරා නමුත් නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 5ක් බලේ හිටියා තමන්ගේ බලය බෙදා හැරීම කටයුතු කරා ජාතීන් අතර සමගිය ඇති කරලා යම් ව්‍යවස්ථා ප්‍රසංස්කරණ ඇති කරලා බලයෙන් ඔහු ඉවත් වෙලා ගියා ලෝකයේ පිළිබඳ ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් විදිහට සැලකුවේ මුගාබේ වෙනුවෙන් නෙල්සන් මැන්ඩෙලා ජනතාව විදිහට අහන්න ඕනේ අපි තෝරගන්නේ මේ මුගාබේගේ මාවතද නැත්නම් මැන්ඩෙලාගේ මාවතද කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දුන්නා. ඒ වවුනියාව ප්‍රදේශයේදී 2011 වසරේ මාරාන්තික රුය අනතුරක් සිදු කළ බව කියන සිතිය සම්බන්ධයෙන්ුයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 9:00 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. පොල්පිතිගම කොට්ටාසේ පන්සියගම නව පොලිස් ස්ථානය වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. ජනතාවට ප්‍රශස්ත සේවාවක් ලබා දීමේ අරමුණින් දිවයිනපුරා පොලිස් ස්ථාන 600ක් ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ 498 වන පොලිස් ස්ථානය ලෙස පන්සියගම පොලිස් ස්ථානය ඉදිකර තිබෙනවා. ප්‍රදේශීය ජනතාවට පොලිසියට අදාළ රාජකාරී ඉටු කර ගැනීම සඳහා කිලෝමීටර 30කට ආසන්න දුරක් ගෙවමින් ගලේවිල වාරිය පොල සහ ගොකරැල්ල පොලිස් ස්ථානය වෙත යාමට සිදුව තිබුණා. එම අඩුපාඩුව සපුරාලමින් නව පොලිස් ස්ථානය ස්ථාපනය කර තිබෙනවා. සමරු පළකය නිරාවරණය කර නව පොලිස් ස්ථානය විවෘත කළ ආණ්ඩුකාරවරයා එහි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. ITN සහායතේ ප්‍රවෘත්ති අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk